විදර්ශන රාත්‍රී වෙනසතන හා ශ්‍රවණය කරන බොහෝ පින්වතුන් අතර හරණගුණ තවත් ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේට මේ ආකාරයෙන් අපි ආරම්භක ප්‍රශ්නය ලෙස යොමු කරනවා. අපේ ස්වාමීන් වහන්ස අප කරන සියලු දෑ තුළ අවසානයේ බලාපොරොත්තු වන්නේ යහපතක්මයි සතුටින් ජීවත් වීමමයි. නමුත් අපේ ස්වාමීන් වහන්ස සමහර පවුල් සංස්ථා තුළ ඇති අසමගිය අසතුට සමහර අවාහ විවාහ සිදු කර ගැනීම තුළම සිතවන දෙයක්. විශේෂයෙන්ම ඔවුන් එවැනි කටයුතු තුළ කුලය ජාතිය බේද කොටගෙන මේ සිදුවෙනවා. මේ නිසාම අපේ ස්වාමීන් වහන්ස දෙමාපියන් දරුවන් අතර ඇති මේ අවියෝජනීය බැඳීම පළදුවමින් පවතිනවා. මෙසේ සිදුවන්නේ ඇයිද ස්වාමීන් වහන්ස? මේ අපට පහදා දෙනසේක්වා. පින්වත් ඔබතුමිය, මුලින්ම විදර්ශනා රාත්‍රියෙන් මට යොමු කරපු ප්‍රශ්නය වුණේ තමන්ගේ දරුවන් තමන්ට වඩා කුලයෙන් අඩු අය සමග විවාහයට යෑම නිසා ඒ දරුවන් තමන්ගේ පවුල් වලින් අයින් කරලා දැම්මාය කියන කාරණේ. ඒ හේතුවෙන් එක පැත්තෙන් පවුලේ අසමගිය ඇති වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් ඒ දරුවන්ට පවුල් වලින් බැහැර වෙලා දෙමාපියන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එක පැත්තකින් දෙමාපියනුත් අපෙන් ප්‍රශ්න කරනවා ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ කියලා, දරුවනුත් ප්‍රශ්න කරනවා ඇයි අපිට ආදරේ නාමයෙන් මෙවැනි දෙමාපියන් අහිමි කරගන්න තරම් මේ ප්‍රශ්නේ මේ විදියට දුරදිග යන්නේ ඇයි කියලා. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ, බුදුරජාණන් වහන්සේගේ දහම කුල ભેදය කියන කාරණය, කුලය කියන කාරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා බුදුදහම තුල කිසිම කුල ભેදයක් නැහැ. ධර්මයේ ගුණයන් ගැන කතා කරනකොට අපි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියලා ධර්මයේ අවසාන ගුණය ගැන කතා කරනවා. ඒ ගුණයෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ යමෙක් තෙරුවන්ට කීකරුණං, තෙරුවන්ට ගරු කරනවා නම්, මේ උතුම් ධර්ම මාර්ගයට ගරු කරනවා නම් එයාට ජාති ආගම් කුල ભેදයකින් තොරව ධර්මාබෝධය පොදුයි කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තෙරුවන් කෙරෙහි කීකරු භාවය දක්වනවා නම්, මේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ගෞරවය දක්වනවා නම් එයාගේ ජාති ආගම කුලය පිළිබඳ කිසිම ගැටලුවක් මතු වෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම උතුම් පැවිද්දටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයටත් ඒ වගේම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට සුදුස්සෙක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කුලය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් බුදුදහම තුල නැහැ. නමුත් අපි දන්නවා අපි ජීවත් වෙන සමාජය තුල ප්‍රකටව නැති වුණත් අප්‍රකටව මේ දේවල් බහුලාකාරයෙන් සිද්ධ වෙනවා. දැන් පසුගිය දවසක මට මතකයි ධර්මදේශනාවක් වෙලාවේ එක අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මගේ දියණිය අම්මා තාත්තට බොහොම කීකරු භාවයෙන් කටයුතු කළා. ඉතාමත්ම කීකරු දරුවෙක්. කොතනකදවත් අපිට කවදාවත් අකීකරු වෙලා නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ අපිටත් හිතාගන්න බෑ, අපිටත් නොදන්වාම මෙයා අකීකරු විවාහයක් කරා ගියා කියලා. එතකොට අකීකරු විවාහයක් කරා ගිහිල්ලා තියෙන්නේ තමන්ට වඩා කුලයෙන් අඩුයි කියලා ගන්නා වූ පවුලක පින්වත් පුතෙක් එක්ක. දැන් මේ විවාහය සිද්ධ වුණාට පස්සේ අකීකරු භාවයෙන් සිද්ධ වුණේ මේ තරුණ දෙපළගේ තනිකමැත්තට විවාහ සිද්ධ කරගත්තේ. ඒ නිසාම මේ දෙමාපියනුත් මේ දරුවන් දෙන්නාත් අතර දැන් බරපතල විරසකයක් ඇති වෙලා. අම්මා මේ කාරණේදී තමන්ගේ දියණියට සමාව දුන්නත් එයාගේ තාත්තා දියණියට හෝ අලුත් බෑනාට කොහෙත්ම සමාව දෙන්න කැමති නැහැ. ඒ විතරක් නෙමේ, ඒ වෙනුවෙන් බරපතල වූ දේශයක්, කේන්තියක්, වෛරයක් හිත තුලත් ඇති කරගෙන ඉන්නවා. ඒ නිසා මේ පවුල සමගිය සම්පූර්ණයෙන්ම දෙදරලා ගිහිල්ලා තියෙනවා. අම්මයි තාත්තයි ගෙදර තනි වෙලා තියෙනවා. කීකරු වෙච්ච දුව තවත් තමන්ගේ ස්වාම පුරුෂයාත් එක්ක තව තැනක තනි වෙලා, දැන් මේ දෙගොල්ලන්ම බරපතල දුකකින් පසු වෙන්නේ. ඒතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ, මුලින්ම වැඩිහිටි දෙමාපියන්, මම මුලින්ම කිව්වා බුදුදහම කුලය කියන කාරණය සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා කියලා. නමුත් සමාජය තුළ ඒ ભેදයන් බරපතල ආකාරයෙන් තාමත් තියෙනවා. ඒ නිසා යම් පුතෙකුට හෝ දියණියකට දෙමාපියන්ට ගොඩාක් කීකරු භාවයෙන් පසු වුණ පුතෙකුට හෝ දියණියකට තමන්ට වඩා කුලයෙන් අඩු කෙනෙක් විවාහය සඳහා තෝරා ගන්න හිතෙන්නේ ධර්මානුකූල හේතුවක් නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මානුකූල හේතුව තමයි සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය. සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම විඥානය නිසාමයි තමන් දැන දැන අනිවාර්යෙන්ම තමන්ට සුදුසුයයි කියලා
තමන්ට වඩා කුලයෙන් අඩු දරුවෙක් එක්ක විවාහයක් කරා යන්නේ. එහෙනම් ඒකට හේතුව මොකද්ද? කෙනෙකුට අර වගේ කීකරු දරුවෙකුට තමන්ට වඩා කුලයෙන් අඩුයි කියලා දැන දැනත් දෙමාපියන්ගේ විරෝධය ඥාතීන්ගේ විරෝධය එල්ල වෙනවායි කියන කාරණේ දැන දැනත් අකීකරුභාවයෙන් ඒ පින්වත් තරුණයා සමග යුග දිවියකට යන්නේ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයෙන් අතීත සංස්කාර හේතුවෙන්. ඒතර මොනවාද ඒ අතීත සංස්කාර? දැන් මේ මොහොතේ මේ විදර්ශනා රාත්‍රිය අහන පින්වතුල්ලා මේ ජීවිතේදී ඊටමත් තදබල ආකාරයෙන් මාන්‍ය කියන කාරණේ වඩනවා නම් උද්දච්ච භාවය කියන කාරණේ වඩනවා නම් අහංකාර භාවය කියන කාරණේ වඩනවා නම් ඒ වගේම තමන්ගේ යම් දක්ෂ භාවයන් නිසා ඒ දක්ෂ භාවයන් ප්‍රයෝගී කරගෙන එයා අනුන්ව පීඩාවට පත් කරනවා නම් අනුන්ව මානසික හිංසනයන්ට පත් කරනවා නම් ඒ වගේම ඊර්ෂ්‍යාව තදින් වඩනවා නම් තව කෙනෙක්ගේ දියුණුව දකින්න කෙනෙක් කැමති නැත්නම් එවැනි අකුසල් හේතුවෙන් ඔබට මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේදී තමන්ට වඩා කුලයෙන් අඩු කෙනෙක් විවාහ කරගැනීමේ දැනීම සකස් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන සුන්දර ධර්මයක් තියෙනවා. රණ්ඩු වෙලා පවුල් දෙක වෙන් වෙලා අකුසල් පුරෝගන ධර්මයක් නෙමෙයි. හේතුඵල ධර්මයක්. ඒතකොට ඒ හේතුව තමයි පෙර ජීවිතේ අපි මාන්නයටපත් වුණා, උඩඟු භාවයටපත් වුණා, අහංකාර භාවයට. අද සමාජයේදී අය බලන්න ධනේ නිසා මාන්නයටපත් වෙච්ච අය කොච්චර ඉන්නවද? රූපය නිසා මාන්නයට උඩඟු භාවයටපත් වෙච්ච අය කොච්චර ඉන්නවද? මේ තමන්ගේ අධ්‍යාපනය නිසා දැනුම උගත්භාවය නිසා මාන්නයට පත් වෙච්ච අය කොච්චර ඉන්නවද? තමන්ගේ හැකියාවන් නිසා මාන්නයට පත් වෙච්ච අය වෙනවා. තමන්ගේ පිරිවර නිසා, තමන්ගේ බලය නිසා, නිලය නිසා කොච්චර මාන්නයට පත් වෙච්ච උද්දච්ච භාවයට පත් වෙච්ච අහංකාර භාවයට පත් වෙච්ච නේ? අද අපේ රටේ ගෞරවනීය දේශපාලන පින්වතුන්ලා ගන්නකෝ ජනතාවගෙන් ඡන්දය අරගෙන ජනතාවගේ දෙපතුල් ළඟට ඇවිල්ලා ඒගොල්ල බලයක් ගත්තට පස්සේ ඒගොල්ලෝ කවදාකවත් ජනතාවට අවනත වෙන්නේ නැහැ. මාන්නක්කාර විදියට, උඩඟු විදියට, උද්දච්ච භාවයෙන් යුතුව තමන්ගේ තීරණ තුළ තමන් ඒ ආකාරයෙන් ඉන්න තව කෙනෙකුට ගරු කරන්නේ නැහැ. ඒ වගේම රටේ නිලධාරී පන්තියේ සමහර අය බලන්නකො ඒ අය කොයිසා ජනතාව උදෙසා ජනතාවගෙන් වැටුම් ගත්තත් ඒ අය තමන්ට උරුම වූ මාන්නක්කාර භාවයන්ගෙන් උද්දච්ච භාවයන්ගෙන් කටු ජනතාවට ඇහුම්කන් දෙන්නේ නැහැ. ජනතාවට අවනත වෙන්නේ නැහැ. මං වැටුප් ගන්න ජනතාවගෙන් කියන කාරණේ දකින්නේ. ඒතර මේ අකුසල් තමන් තුළ පදංග වශයෙන් වැඩෙද්දී මේ අකුසල් නිසා සිල්වතුන් පීඩාවට පත් වෙද්දී, ගුණවතුන් පීඩාවට පත් වෙද්දී, එහි විපාකයන් බරපතලයි. එම විපාකයන් නිසා දරුවන් කොච්චර දෙමාපියන්ට කීකරු භාවයෙන් ජීවත් වුණත් පාසල් අවධියේදී, තරුණ අවධියේදී අර අකුසල් විපාකෙට එද්දී කිසි කෙනෙකුට හිතා ගන්න බැරි විදිහට එයාට දැනීම සකස් වෙනවා තමන්ට වඩා කුලයෙන් අඩු කෙනෙක් එක්ක විවාහයකට යන්න. එනං හේතුවක් එතන තියෙන්නේ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළව අම්මා තාත්තාගේ ගුණයන් ගැන දේශනා කළා තියෙන්නේ. අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක්. අම්මා තාත්තා උතුම් රහත් ගුණයන් තියෙන කෙනෙක්. අන්න එතන දකින්න ඕනේ. මොකද අම්මා තාත්තාගේ රහත් ගුණය ආනන්තරිය පාප කර්මයකට අම්මා තාත්තා මෙරීමත් ආනන්තරිය පාප කර්මයක්, රහතන් වහන්සේ මෙරීමත් ආනන්තරිය පාප කර්මයක්. නමුත් අනාගාමී උත්තමයා මෙරුවා කියලා ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ. ඉන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා රහත් ගුණයන් තුල තියලා තිනවා. මොකද රහත් ගුණය කියලා කියන්නේ රහතන් වහන්සේගේ තියෙන ප්‍රධානම ගුණය තමයි උන්වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධයෙන් දකිනු ජීවත් අවබෝධය. එනං උන්වහන්සේලා නිරතුරුවම මේ මොහොතේ මේ ලෝකය කොයිසම් සුන්දරව තිබුණත් ඊළඟ මොහොත උන්වහන්සේලා අනිත්‍යයි කියලා දකින්නේ. අපි දන්නේ මේ ලෝකය මේ මොහොතේ මේසා සුන්දරව තිබ්බත් ඊළඟ විනාඩියේදී තුන්වෙනි ලෝක යුද්ධේ ආරම්භය සිද්ධ වෙන්න පුළුවන්. මේ ලෝකය මේ මොහොතේ කොයිසම් පාරසිරික සුන්දරත්වයේ තුල තිබ්බත් ඊළඟ මොහොතේ භූමි කම්පාවකින්, සුනාමියකින්, සුළි සුළඟකින් මහා විනාශයක් පරිසරය තුල සිද්ධ වෙන්න. ඒ උන්වහන්සේලා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධ ඥාණයෙන් දකිමින් උන්වහන්සේලා ජීවත් වෙන්නේ. මේ මොහොතේ ජීවත් වුණත් ඊළඟ නිමේෂයේදී තමන්ගේ පිරිනිවීම සිද්ධ වෙන්න පුළුවන් කියලා දකිමින් ජීවත්. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින රහතන් වහන්සේලාගේ ස්වභාවය.
එසා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ රහත් ගුණයන් කියන්නේ දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ හිතන්න තමන්ගේ දරුවා කොයිසා කීකරු භාවයෙන් කටයුතු කළත් කොයිසා කියන දේ අහන දරුවෙක් බවට පත් වුණත් සියලු සංස්කාරය අනිස්තයි අද කීකරු දරුවා හෙට කීකරු වෙන්න පුළුවන් අද කියන දේ අහන දරුවා හෙට කියන දේ නාහන දරුවෙක් වෙන්න ඇයි ඒක තමයි දෙමාපියන්ගේ රහත් ගුණය එහෙම දකිද්දී දෙමාපියන් මොකද කරන්න ඕනේ ඒ දරුවාගේ කුසලයට අදාළ සංස්කාරයන් ශක්තිමත් කරලා දෙන්න ඕනේ ඒ දරුවා වැඩිපුර පින්කම් වලට යොමු කරන්න ඕනේ ඒ දරුවාට සීලේ ශක්තිය ජීවිතයට කියලා දෙන්න ඕනේ ඒ දරුවාට මෛත්‍රියේ ශක්තිය ආනිසංස ධර්මයන් ජීවිතයට එකතු කරලා දෙන්න ඕනේ ඒ දරුවාට අම්මා තාත්තාගේ මහා බ්‍රහ්ම ගුණ ගැන කියලා දෙන්න ඕනේ ඒ දරුවාට අම්මා තාත්තාගේ රහත් ගුණයන් පිළිබඳව කියලා දෙන්න ඕනේ. එහෙම කියලා දෙද්දී ඒ දරුවා පින තුල කුසලය තුල මෛත්‍රිය තුල ශක්තිමත් වෙද්දී අර අතීතේ මාන්නයට අදාළ උද්දච්ච භාවයට අදාළ උඩඟු භාවයට අදාළ අහංකාර භාවයන්ට අදාළ ඊර්ෂ්‍යාවට අදාළව වැඩුවා වූ නරක සංස්කාරයෝ යටපත් වෙලා අන්න ඊට පස්සේ මෛත්‍රියට අදාළ සංස්කාරයන් ශක්තිමත් වෙනවා. තර මෛත්‍රියට අදාළ සංස්කාරයන් ශක්තිමත් වෙද්දී ඒ දරුවාට දැනීමක් සකස් වෙන්නේ නැහැ. තමන්ට වඩා අඩුපාඩු සහිත විවාහයක් කරා යන්නේක කුලයෙන් විතරක් නෙමේ කොයි හෝ තමන්ට වඩා සුදුසුකම් වලින් අඩු කෙනෙක් විවාහයක් කරා යාමේදී මෙන්න මේ හේතුන් බලපාන්න පුළුවන්. ඒ නිසා අපිට තේරෙනවා මම මතකයි දැන් පහුගිය සති දෙකේ වගේ කණ්ඩායම් දෙකක් තමන්ගේ දරුවන් ගැන තමන්ගේ හිතවතියකට හිතවතුන්ට වෙච්ච එකේ ගැන මේ ප්‍රශ්නය යොමු කළා. එහෙනම් මටත් මතකයි. මොකද ඒගොල්ලෝ කිව්වේ දරුවන් අපේ ආණ්ඩුව මේ විදියට විවාහයන් සිද්ධ කරගත්ත තමන්ට වඩා කුලෙන් අඩුයි අය සම්මත. ඒ නිසාම දැන් මේ පවුල් අතර බරපතල විරසකයක් ඇති වෙලා තිනවා. දෙමාපියන්ගෙන් ඈත් වෙලා තියෙනවා. දෙමාපියන් දරුවන්ට වෛර කරනවා. ඒ නිසාම දරුවනු දෙමාපියන් කෙරේ අප්‍රසාදයෙන් බලවත් දෙපාර්ශ්වයම අකුසල්. එහෙනම් ඉතින් දැන් මෙතන තියෙන්නේ අකුසලයක් විපාක දීමේ ස්වභාවය. එතකොට අකුසලයක් විපාක දෙන්නේ තව තව අකුසල් කරගන්න නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒසා බුදුදහම සම්පූර්ණයෙන්ම කුලය කියන කාරණය ප්‍රතික්ෂේප කරනවා. ඒසා අපි කුලය මුල් කරගෙන යම් ප්‍රශ්නයක් දිහා බලද්දී ඒ තැනදිම අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙනුත් බැහැර වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. නමුත් දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් තමන්ගේ දුව පුතා එවැනි විවාහයකට බැඳුනා. ඒ සංස්කාරයන්ට අදාළ එහෙනම් දැන් අපිට තියෙන්නේ ඒ තැන ඉඳන් මේ ප්‍රශ්නේ නිවැරදි කරගන්න. එහෙනම් දරුවෙකුට අකීකරු භාවයෙන් යුතුව එවැනි වැරදි විවාහයක් කරා සම්මතයෙන් බැහැරුණු විවාහයක් කරා යන්න සිද්ධ වෙනවා නම් ඒකේ දරුවාගේ වරදක් නෙමෙයි. දෙමාපියන් ඒක දක්ෂ වෙන්න ඕන. හිතන්න. ඒක දරුවාගේ වරදක් නෙමෙයි. ඒක සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ ස්වභාවය. ඒ ස්වභාවය තේරුම් ගන්න දරුවන් දක්ෂත් නැහැ. ඒ ස්වභාවය කියලා දෙන්න දෙමාපියන්ට ශක්තියකුත් දැනීමකුත් නැහැ. ඒ නිසාම ඒ ධර්මතාවයට අදාළව අකුසල් සංස්කාරයෝ විපාකයට එනවා. ඒ නිසා කුලය නිසා යම් ප්‍රශ්න ඇති කරගෙන දෙපැත්තටලා ඉන්න දෙමාපියන් දරුවන් ඉන්නවා නම් මුලින්ම දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. ඔබලා තෙරුවන්ට ගරු කරන පිරිස නම් කුලවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කුලය තුලනේ මේ මනුස්සයාගේ වටිනාකම දකින්නේ. සද්ධාව තුල, සීලය තුල, මෛත්‍රිය තුල, ත්‍යාගය තුල, සමාධිය තුල, සතිය තුල, ඒවා තුලයි මනුස්සයාගේ ගුණාත්මකභාවය බුදුරජාණන් වහන්සේ මනින්නේ. එවැනි විරසක වෙලා තියෙන දුවා දරුවන් දෙමාපියන් ඉන්නවා නම් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ මුලින්ම සමගිය උදෙසා කළ යුතු පළවෙනි කැපවීම කරන්න. මොකද අම්මා තාත්තා කියනවා නම් ඔය මහත්තයා අතහරින්න නැතුව අපේ ගෙදරට එන්න එපා කියලා මම හිතනවා ඒක බලවත් වරදක්. ඒ නිසා වෙච්ච දේ වුණා ඒක හරි. නමුත් ධර්මානුකූලව ඒවා තේරුම් අරගෙන තමනුත් පින තුල ශක්තිමත් වෙලා දරුවනුත් පින තුල ශක්තිමත් කරගෙන ඉදිරිපත් වුණා වූ ඒ අභියෝගයන් ජය ගන්න දෙමාපියනුත් දරුවනුත් දක්ෂ වෙන්න ඕනේ. මොනම හේතුවක් නිසාවත් භික්ෂුවක් හැටියට මම දරුවෙක් එවැනි අකීකරු විවාහයකට ගියා නම් ඒ දරුවාට මං තනිපුර වරද පටවන්න යන්නේ නැහැ. මොකද ඒක ඒ දරුවාට තේරුම් ගන්න බැරි ධර්මානුකූල හේතුවක් එතන තියෙන. ඒක තමයි සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පාසල් දරුවාත් තරුණ වියේ දරුවාත් හැකිතරම්
ධර්මයට යොමු කරලා සීලයට යොමු කරලා මෛත්‍රියට යොමු කරලා ඒ අයගේ අතීත අකුසල් සංස්කාර තියෙනවා නම් ඒව යටපත් කරලා කුසලයේ නැගී හිටින්න මෙවැනි අකීකරු තීන්දු තීරණ නොගන්නා තත්වයට යාගේ කුසල් පක්ෂය ශක්තිමත් කරන්න දෙමාපියන් දක්ෂ වෙන්න එසේ නොවි වැරද්දක් සිදු වුණාට පස්සේ ඒ දරුවන් Tamange පවුල් වලින් ඉවත් කිරීම ඈත් කිරීම යත් තනි කිරීම ඔබලාටත් අනාගත සංසාරයේ දරුවන් හැටියට දෙමාපියන්ගෙන් වෙන් වෙලා දෙමාපියන්ගෙන් ඈත් වෙලා ජීවත් වීමට අදාළ සංස්කාරයන් නොදැනුවත් භාවයෙන්ම දෙමාපියනුත් රැස් කර ගන්නා බව බොහොම කරුණාවෙන් සිහිපත් කරන්න ඕනේ. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස අද මෙකිනිපුර පස්වසක පොහොදා බොහෝ විසුවසියන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා දැහැමින් වාසය කරන පුණ්‍යවන්ත දවසක්. ඉතින් ඔබේ ජීවිතයේ ඇති මේ ගැටලු සම්බන්ධයෙන් ඒ ගැටලු වලට දහමින් සුපෝෂණය කරන්නට වෑයම් කරන විදර්ශනා රාත්‍රියයි මේ ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ. අපි නැවත විරාමයකින් අනතුරුව නැවතත් සම්බන්ධ වෙමු විදර්ශනා රාත්‍රිය දහම් සාකච්ඡාව සමගින්. විදර්ශනා රාත්‍රිය Siri dal dahi mi pini dal den kam Siri sar de kam sada ka තෙරුවන් සරණයි. අද නිකිණි පොහොය සුවිශේෂී සිදුවීම් බොහෝමයක වටිනාකම් වලින් සමන්විත පොහොය දවසක්. බුදුරජාණන් වහන්සේගේ ඥානාත ධාතුන් වහන්සේ නිධාන කර නිමවන ලද ශ්‍රී ලාංකිකයන් වන අපට පමණක් උරුම වූ සිරුවාවල චෛත්‍ය රජාණන් වහන්සේ නිර්මාණය කරන ලබන්නේද අද මේ නිකිණි පුරපසළොස්වක පොහොය දවසකයි. එවගේම පන්සලත් ගිහියත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය බැඳීම වැඩි කර ගැනීම සඳහාත් විශේෂයෙන්ම ගිහි පැවිදි උත්තමයන් මේ දෙපාර්ශ්වයේ අතර පවත්නාම යුතුකම් ඉටු කර ගැනීම සඳහාත් මඟපා දෙන්නා වූ ඉතාමත්ම සුවිශේෂී පොහොය දවසක් තමයි මෙකිනිපුර පසළොස්වක පොහොය දවස කියන්නේ. මහා රහතුන් වහන්සේ ඔස්සේ අපට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ ගෞරවනීය ආරණ්‍යන ස්වාමීන් වහන්සේ අපට ධර්ම දේශනා කරන ලබන්නේ විදර්ශනා රාත්‍රිය තුළින්. අවසර අපේ ස්වාමීන් වහන්ස සමහර වෙලාවට අපේ ස්වාමීන් වහන්ස ඉතාමත්ම සියුම් කරන සම්බන්ධයෙන් අද දවසෙත් සමහර විට මේ මොහොතෙත් අපි දැවෙන ද්වේෂ සිතිවිලි වලින් ජීවත් වෙනවා. දැන දැනවත් හිත පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා හෝ ක්ලේශයන් වැඩිවීම නිසා හෝ සිදුවන මේ ද්වේෂයේ ආදීනව අපිට ඉතාමත්ම කරුණාවෙන් පහදලා දෙන සේක්වා. හොඳයි, ඔබතුමිය දෙවනුව මට යොමු කරන ප්‍රශ්නය තමයි යම් පින්වතියක් යොමු කරපු ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ දේශේ ආදීනවය කුමක්ද කියන කාරණය. දේශය කියන්නේ වෛරය වේවා, ව්‍යාපාදය වේවා, ක්‍රෝධය වේවා, නපුරුකම් වේවා, මේවාද සමාජය තුළ ඕනෑ තරම් තියෙන ධර්මතාවයන්. මොකද උතුම් සෝවාන් ඵලයට අපිපත් වුණත් අපිට කේන්ති යන ස්වභාවය තියෙනවා. නමුත් ඒ කේන්ති අපායගාමී කේන්තියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි සකෘදාගාමී ඵලයට පත් වුණත් අපිට අනුෂ්‍ය වශයෙන් කාමරාග පිටික තියෙනවා. ඒ නිසා අපිට අනුෂ්‍ය වශයෙන් කේන්ති යනවා. නමුත් ඒ කේන්ති අපායගාමී කේන්තියක් වෙන්නේ නැහැ. කේන්තිය පරිපූර්ණ වශයෙන් පටිගය කියන කාරණේ පරිපූර්ණ වශයෙන් අපි නිරෝධය කරන්නේ උතුම් අනාගාමී ඵල අවබෝධයෙන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සමාජයේ දෙස බැලීමේදී කේන්තිය කියන කාරණය සමාජයත් එක්ක බද්ධ වෙලායි තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතෙක බද්ධ වෙලායි තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මේ නියසිරට වැලි ටිකක් අරගෙන මෙපමණයි සද්ධාව සකස් කරගත්තා ඉන්නේ කියලා. මහ පොළවේ වැලි ප්‍රමාණයට අසද්ධාව තුලයි ජීවත් වෙන්නේ කියලා. එමනම් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගන්න පිණිසගේ ප්‍රමාණය ඒසා දුර්ලභ වෙද්දී සෝවාන් ඵලය ගැන අපිට කොච්චරනම් තව හිතන්න දේවල් තියෙනවද? එවැනි ලෝකෙක කේන්තිය කියන කාරණය, දේශය, වෛරය, ක්‍රෝධය කියන ව්‍යාපාදය කියන කාරණා ඇත්තටම සමාජයේම කොටසක් බවට පත් වෙනවායි කියන කාරණය අපිට පුදුම වෙන දෙයක් නැහැ. එතකොට ඔබතුමිය දැන් මට යොමු කළේ දේශේ ආදීනවයන් මොනවාද කියන කාරණේ.
එනම් දේශයේ ආදීනවයන් මොනවාද කියන කාරණය ඇත්තටම අපිට ලෝකයාගෙන් අහන්න අවශ්‍ය නැහැ. තමාගේම හෘද සාක්ෂියට තට්ටු කළොත් තමාගේම හෘද සාක්ෂියෙන් දැනගන්න පුළුවන් දේශයේ ආදීනවය මොනවාද කියලා. කේන්ති ගියාම මොකද්ද අපිට වෙන්නේ කියලා. කේන්තියේ ditta ධම්ම වේදෙනිය ආදීනවයන් තියෙනවා. ditta ධම්ම වේදිනේ ආදීනවය තමයි කේන්ති ගන්න මොහොතේ අපේ ශරීරයේ ලේ ධාතු අපිරිසිදු වෙනවා. මේ මස් කය ක්‍රියාත්මක භාවය තීව්‍ර වෙනවා. ඒ නිසාම ලේ ධාතුව වේගවත් වෙනවා. ලේ ධාතුව අපිරිසිදු වෙනවා. ශරීරය නිල් පැහැගන්නේනවා. ශරීරය කළු පැහැගන්නේනවා. ඒ නිසාම ලේ ධාතුව අපිරිසිදු නා වූ ශරීරය බරපතල රෝගාබාධයන් කරා ගමන් කරනවා. දවසට 10 පාරක් කෙනෙක් කේන්ති ගත්තොත් දවසට 10 පාරක් එයාගේ ලේ ධාතුවේ විකෘතිය බවට පත් කරගන්නවා. දවසට 10 පාරක් කේන්ති ගත්තොත් දවසට 10 පාරක් එයාගේ මස් කය අස්වභාවික භාවයට පත් කරගන්න ස්වභාවිකත්වයෙන් බැහැර කරන කෘතිම භාවයට පත් කරගන්න. ඒ නිසාම කේන්තිය බරපතල රෝගාබාධයන් කරා පිවරගෙන යන ශරීර විකෘතීන් කරා පිවරගෙන යන ශරීරයේ දුර්වර්ණ භාවයේ කරා පිවරන් යන ලේ ධාතුවේ අපිරිසිදු භාවයේ කරා පිවරන් යන ඒ වගේම කේන්තියේ තවත් ditta ධම්ම වේදනීය විපාකයක් තමයි කේන්ති ගත්තොත් අනිවාර්යයෙන්ම අපි කෙනෙකුට පහර දෙන්න පුළුවන්. අපි කෙනෙකුව මරා දාන්න පුළුවන්. අපි කෙනෙකුට මරණීය හිංසනයන් කරන්න පුළුවන්. අපි කෙනෙක්ව විනාශ කරලා දාන්න පුළුවන්. අපි දේපලක් විනාශ කරලා දාන්න පුළුවන්. කෝටි ගණන් වටින දේපලක් එක සිතුවිල්ලකින් අපි විනාශ කරලා දාන්න පුළුවන්. ඒ නිසා කේන්තියේ දෙවෙනි ditta ධම්ම වේදනීය විපාකය තමයි අපේ කේන්තිය නිසා කෙනෙක් මරා දාන්න කෙනෙකුට පහර දෙන්න කෙනෙකුට කායික මානසික හිංසන කරන්න දේපලකට හිංසනය කරන්න මහා විනාශකාරී සිතුවිල්ලක් අපි ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා කේන්තියේ ditta ධම්ම ආදීනවයන් මේ ආකාරයෙන් අපි සමාජය තුළ දකිනවා. අද සමාජය තුළ කොයිසාරනම් මිනිමෙරුම් වැඩිද? අද සමාජය තුළ කොයිසාරනම් පහර දීම් කොයිතරම්නම් මනුස්ස හිංසනයන් සත්ව හිංසනයන් වැඩිද? අපි මේව දකිනවා. කොයි සානම් රෝගාබාධයන් කර්ම රෝගයන් උස්සන්න වෙන සමාජයකද අපි ජීවත් වෙන්නේ? කොයි සානම් වර්ණය දුර්වර්ණ වෙන සමාජයකද අපි ජීවත් වෙන්නේ? කොයිසාද රටේ සුවඳ විලවුන් කොයිසා ශරීරයේ ලස්සන කිරීමට අදාළ ධර්මතාවයන් කොයිසා වේගෙන් ප්‍රවර්ධනය වෙනවද? ඇයි ඒ ප්‍රවර්ධනය වෙන්නේ? ස්වභාවික ලස්සන රූපයෙන් අතුරුදහන් වෙලා යනකොට අස්වභාවික ලස්සන අපි ජීවිතයට එකතු කරගන්න වෙනවා. ඒ නිසාම රූපලාවර්ණය මේ ශේෂ්ඨවල බලවත් පිබිදීමක් සමාජය තුල තියෙනවා. මේ සියලු ශේෂ්ඨවල අපි ඇඳුම් පැළඳුම් ශේෂ්ඨේ වේවා රූපලාවන්‍ය ශේෂ්ඨේ වේවා මේ සුවඳ විලුම් ශේෂ්ඨවල වේවා මේ නැගී එන මහා රැල්ල කියන්නේ ද්වේෂේ වෛරේ ඵලයෙන් සකස් වෙන ධර්මතාවයක්මයි. මිනිසයා ස්වභාවික ලස්සනෙන් ඈත් වෙද්දී මිනිසයා ස්වභාවික නිරෝගී භාවයෙන් ඈත් වෙද්දී මිනිසයා අස්වභාවික වේ දේවල් ජීවිතයට එකතු කරගන්න කරන්නා වූ සටනයි අපි සමාජය තුළ මේ දකින්නේ. එහෙමනම් මෙවන් ගොරෝසු සිතුවිලි නිසා මෙවන් අකුසල් මූලයන් නිසා සමාජයේ බරපතල විනාශයන් කරා ඇදීගෙන යද්දී අපි දකින්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ කොයිසානම් සුන්දර තැන් තියෙනවද කියලා. ඇයි අපි මේ අසුන්දර තැන් ගැනම කතා කරන්නේ? ඇයි මේ අසුන්දර තැන් ගැනම කරුණු හොයන්නේ? මේ අසුන්දර තැන් යටපත් කරලා මේ ලෝක ධාතුවේ සුන්දරම තැන් මතු කර ගන්න ධර්මයන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල අපි දකිනවා සමහර පින්වතුන්ලා අපිට කියනවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මට කේන්ති ගියා. ඒ කේන්ති ගිය වෙලාවේ මට උන්නා මලා තේරුනේ නැහැ කියලා. තමන් ඉතියාද මලාද කියලා යාට කේන්ති ගියාට තේරුන්නේ නැහැ. ඒ මොකක්ද වුනේ? මුළු කේන්තියම ජීවිතේ බවට පත් වුණා. ශරීරයේ ආස්වාස ප්‍රාස්වාස කයත් ශරීරයේ මස් කයත් මේ දෙකම කේන්තිය බවට පත් වුණා. ස්වාමීන් වහන්සේ මම අහබලා දැක්කා මට උන්නා මලාද කියලා මට ඒ වෙලාවේ තේරුමක් නැහැ. මම අහවල් රූපය දැක්කා මට මොනවා වුණාද කියලා මට තේරුමක් නැහැ. එහෙම කියන රාගය වැඩි වෙලා
අහිංසක දරුවෙක් අහිංසක තරුණෙක් තරුණියක් දූෂණය කරලා ඒ කෙනා මරා දාද්දී මැරුණාට පස්සේ තමයි අර පුද්ගලයා කියන්නේ මට මොනවා වුණාද කියලා මම දන්නේවත් නැහැ කියලා. එයා දන්නේ නැහැ ඇත්තටම මොනවද වුණා කියලා. එයි එයාගේ ජීවිතේ එයාගේ පාලනේ බැහැර වෙලා. එයාගේ ජීවිතේ සම්මා සතියේ පාලනයෙන් බැහැර වෙලා. එතකොට එයාගේ ජීවිතේ සතිය බැහැර වෙද්දී එයාව කවුද පාලනය කළේ? ද්වේෂය විසින් එයාව පාලනය කළා. රාගය විසින් එයාව පාලනය කළා. එයාගේ මස් කයත් ආස්වාස ප්‍රාස්වාස කයත් දෙකම රාගයක් බවට පත් වුණා. ද්වේෂය බවට පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුන්දර තැනක් තියෙනවා. එය ආනාපාන සති භාවනාවට අදාළව යමෙක් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා ආස්වාසය සියුම් කරලා ආස්වාසය සැහැල්ලු කරලා ආස්වාසයේ සංහිඳීම දිශාවට අරන් ඇවිල්ලා එයා පළවෙනි ධ්‍යාන තලය ස්පර්ශ කරද්දී ඒ පළවෙනි ධ්‍යාන තලයේදී යාට පුළුවන්කම ලැබෙනවා කියනවා එයාගේ ආස්වාස ප්‍රාස්වාස කයත් එයාගේ මස් කයත් දෙකක් කොට දකින්න. දැන් අපි මෙහෙම වාඩි වෙලා අපි කාමයන් ගැන හිත හිතා හිටියොත් පංච නීවරණ තුල හිටියොත් අපිට අපේ ආස්වාස ප්‍රාස්වාස කය මස් කය කියන්නේ දෙකක් කියලා තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේ දෙක මේකට බද්ධ වෙලා කියලා. මේ දෙකක් කියලා අපිට හැඟීමක්වත් නැහැ මේ දෙක එකක්. මේ දෙක එකට බද්ධ වෙලායි තියෙන්නේ. ඔව් ඒක අපිට පේනවා. ඒ පේන්නේ අපේ සිතුවිලි වල ගොරෝසු භාවය නිසා. ඒ පේන්නේ අපේ පංච නීවරණ නිසා. නමුත් අපි මේ පංච නීවරණ යටපත් කරලා මේ සිතුවිලි සියුම් කරලා මේ සිතුවිලි සැහැල්ලු කරලා මේ ආස්වාසයේ සැහැල්ලු භාවයට සංහිඳුණු භාවයට ගෙනල්ලා අපි විචාර විතර්ක සහිත ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් භාවයේ අරමුණු වෙන ප්‍රීතිය කියන පළවෙනි ධ්‍යාන තලයේදී එයා නිසක වශයෙන් මෙයා දකින්න පුළුවන් එයාට මේ ආස්වාස ප්‍රාස්වාස කයත් මේ මස් කයත් දෙකක් කියලා. එයා ඒ දෙක වෙන්කොට දකිනවා. නමුත් කේන්තියේදී අපිට මොකද වෙන්නේ? රාගයේදී අපිට මොකද වෙන්නේ? අපිට ආස්වාස ප්‍රාස්වාස කයත් මස් කයත් එකට බද්ධ වුණා වූ ගොරෝසු දෙයක් හැටියටයි අපිට අරමුණ වෙන්නේ. ඒ ගොරෝසු භාවය අපි පළවෙනි ධ්‍යාන තලයේදී සියුම් කරනවා. කරලා පළවෙනි ධ්‍යාන තලයේදී ධ්‍යානලාභයට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ මස් කයත් තමන්ගේ ආස්වාස ප්‍රාස්වාස කයත් දෙකක් කළ දකින්න. ඒක මේ ධර්මයේ සුන්දර තැනක්. මේටත් වඩා සුන්දර තැනක් තියෙනවා ධර්මයේ. එය දෙවෙනි ධ්‍යාන තලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවෙනි ධ්‍යාන තලයට පත්වෙන ධ්‍යානලාභියා විචාර විතර්කයන් නිරෝධය කරනවා. එයාට දැන් විචාර විතර්ක අරමුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් භාවයක්වත් උදරය තුල යාට අරමුණු වෙන්නේ නැහැ. ඒ ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙලා ඒ ආස්වාස ප්‍රාස්වාසයේම ප්‍රීතිය බවට පත් වෙනවා. ප්‍රීතිය දැන් ආස්වාස ප්‍රාස්වාසයේ දැනින්නේ නැහැ. දැන් මුළු ජීවිතේම යාට ප්‍රීතියක්. රෝම කූපයක් පාසා ඒ ප්‍රීතිය පැතිරිලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. යමෙක් පිරිසිදු වතුර භාජනයක් ගන්නවා. ඒකට පිරිසිදු රෙදි කඩක් අරගෙන ඒ වතුර භාජනේ හොඳින් පඟවනවා. අතින් තද කර කර අතින් තද කර කර වතුර භාජනේ තුල ඒ රෙද්ද හොඳින් පොගවනවා. දැන් රෙද්ද හොඳින් පෙඟිලායි තියෙන්නේ. එයා ඒ රෙද්ද අරගෙන වතුර භාජනයෙන් දිග ඇරලා බැලුවොත් එයාට වතුර ටිකක් නොතැවරුණු තැනක් එයාට හොයාගන්න නැහැ. රෙදි කඩ පරිපූර්ණ වශයෙන් වතුරෙන් පෙඟිලායි තියෙන්නේ. යමෙක් පඳු හැලියක් ළඟට යනවා. දුඹුරු පහත පඳු තියෙනවා. එයා සුදු රෙද්දක් ඒ පඳු හැලියට දාලා ඒක හොඳින් පොඩි කරනවා. හොඳින් වතුර උරා ගන්න පඳු උරා ගන්න සලස්සනවා. අවසානයේ රෙදි කඩ අරගෙන එයා දිග ඇරලා බැලුවොත් ඒ සුදු රෙදි කඩ පරිපූර්ණ වශයෙන්ම පඳු වලින් පෙඟිලායි තියෙන්නේ. ඉඳි කඩු තුඩක තරම්වත් සුදක් එයාට පේන්නේ නැහැ. ඉඳි කඩු තුඩක තරම්වත් තැනක් වතුරෙන් තෙමුන් නැති තැනක් එයාට දකින්න මුළු රෙදි කඩම වතුරෙන් සමසේ පෙඟිලා තියෙනවා වගේ. දෙවෙනි ධ්‍යාන තලයේදී විචාර විතර්ක නිරෝධය කළා වූ යෝගාවචරයා තමාගේ මුළු ශරීරෙම ප්‍රීතිය තුල දකින්නවා කියලා බුදුරජාණන්සේ. එයාට දැන් මුළු ශරීරෙම ප්‍රීතියක්. එයා තමාගේ ගොරෝසු ආස්වාස ප්‍රාස්වාස කය සියුම් ආස්වාස ප්‍රාස්වාස කය බවට පත් කරලා ඒ සියුම් ආස්වාස ප්‍රාස්වාස කය මස් කයින් වෙනස් කොට දැකලා ඒ සියුම් ආස්වාස ප්‍රාස්වාස කයත් නිරෝධය කරලා ඒ සියුම් ආස්වාස ප්‍රාස්වාස කය තුලින්ම මුළු ශරීරයේම ප්‍රීතියක් බවට පත් කරගෙන
දෙවෙනි ධ්‍යාන තලයේදී ආ මුළු ශරීරෙම රෝම කූපයක් පාසා ප්‍රීතිය පතුරවමින් ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්නකෝ ධර්මයේ තියෙන සුන්දර දෙවෙනි තැනක්. මට කේන්ති ගියා මට උන්න මලාද කියලා තේරෙන්නේ නැහැ කියන සමාජයක. මට රාගය ඇති වුණා මං මොනව කළාද කියලා මටම තේරෙන්නේ නැහැ කියලා කියන සමාජයක. මුළු ආස්වාස ප්‍රාස්වාස කයත් මස් කයත් රාගය විසින් උදුර ගන්න සමාජයක. කේන්තිය විසින් උදුරාගත් සමාජයක. ග්‍රහණයට ගත් සමාජයක. අපිට පුළුවන් ධර්මානුකූලව ධර්මයේ තුල මේ ආස්වාස ප්‍රාස්වාස කය මස් කයෙන් වෙන්කොට දකින්න පළවෙනි ධ්‍යාන තලයේදී දෙවෙනි ධ්‍යාන තලයේදී පුළුවන් මේ මුළු ආස්වාස ප්‍රාස්වාස කය නිරුද්ධ කරලා මේ මුළු ශරීරෙම ප්‍රීතියක් කළ දකින්න ඒ ප්‍රීතිය තුල හොඳින් සතිය සිහ පිහිටවගෙන ඒ ප්‍රීතියේ වේදනාවේ ආස්වාදයේ සිස්සේ විඳින්න ඒ නැවත නැවත පතුරවමින් පතුරවමින් ජීවත් වෙන්න ඉනුත් එහා තැනක් තියෙනවා ඒ තුන්වෙනි ධ්‍යාන තලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ප්‍රීතිය නිරුද්ධ කරලා එයා සැපේ තුල ජීවත් වෙනවා කියලා එයාට මුළු ජීවිතේම සැපයක් පස්සද්ධියක් සැපේ කියන කාරණය එයාගේ රෝම කූපයක් පාසා පොඟවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිසිදු වතුර වාදනයකට අර රෙදි කඩ දාලා ඒක අතින් ඔබ ඔබා ඔබ ඔබා ඔබ ඔබා පොඟවද්දී යම්සේ ජලයේ රෙදි කඩේ පිඟිල යනවද එයා ප්‍රීතිය වඩමින් ප්‍රීතිය වඩමින් ප්‍රීතිය දකිමින් ප්‍රීතිය දකිමින් ඒ ප්‍රීතිය සමසේ මුළු ජීවිතේ පුරාම පතුරවනවා කියලා බුදුරජාණන් වහන්සේ එනම් බලන්නකෝ කේන්තිය ජීවිතය කරගන්න සමාජයක රාගය ජීවිතය කරගන්න සමාජයක කේන්තිය නිසා රාගය නිසා මට උන්න මලාද කියලා මම දන්නේ නැහැ මම මොනව කළාද කියලා දන්නේ නැහැ හොඳද නරකද කියලා මට හිතුනේ නැහැ මේ අම්මා තාත්තාද සහෝදරියද කියලා මට හිතුනේ නැහැ එවන් ගොරෝසු ලෝකයක් තුල මෙවන් සියුම් තැන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි ධ්‍යාන තලයේදී ප්‍රීතියක් බවටත් තුන්වෙනි ධ්‍යාන තලයේදී ආ සැපයක් බවටත් ජීවිතේපත් කරගන්න ඉන් එහා තැනක් බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යාන තලයේදී දේශනා කරනවා හතරවෙනි ධ්‍යාන තලයේදීම ධ්‍යානලාභියා ප්‍රීතියත් සැපයත් දෙකම නිරුද්ධ කරලා උපේක්ෂාවට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා උපේක්ෂාවේ මුළු ශරීරයම තෙත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපේක්ෂාව එයා ශරීරය පුරා පතුරවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපේක්ෂාවේ ආස්වාදයේ දකිමින් එයා සිස්සේ ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මෙවන් සුන්දර වූ තැන් මේ උතුම් ධර්ම මාර්ගයේ තියෙනවා. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. අපි තාමත් දේශේ ආදීනවයන් ගැන නම් හිතන්නේ. දැන් අපි දැකලා තියෙනවා මෛත්‍රී භාවනාව කරද්දී අපි තාමත් කියන්නේ මොකද්ද? අසල්වැසියාට මෛත්‍රිය වේවා. තරහකාරයාට මෛත්‍රිය වේවා. ගමේ කෙනාට සුවපත් වේවා. අසල්වැසියා සුවපත් වේවා යාළුවා සුවපත් වේවා අම්මා තාත්තා සුවපත් වේවා අපි තාමත් එතන තමයි අපි ඉන්නේ සංසාරේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි පහු කළා අපි සංසාරේ මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් ගමන් කළා මෛත්‍රියෙන් ඇති කරගත්තා වූ ධ්‍යාන මෛත්‍රිය තුලින් හිත සමාධිමත් කරලා ඒ සමාධිමත් හිතෙන් ධ්‍යාන තල ඇති කරගෙන ඒ ධ්‍යාන තල වලින් කය සැහැල්ලු කරලා ඒ සැහැල්ලු කරා වූ කය ආසට ඔසවලා අපි එර්ධිම තුන් නැතියට මෛත්‍රී භාවනාවෙන් අපි ජීවත් වුණා මෛත්‍රිය වඩලා අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල වල කල්ප ගණන් ජීවත් වුණා අපි සෑම කෙනෙක්ම එරමිනිය ගොතාගෙන වඩපු මෛත්‍රිය ඒ මෛත්‍රිය වැඩුවා වූ කාලයන් සියල්ලම එකතු කළොත් අපි එරමිනිය ගොතාගෙන කල්ප ගානක් එක දිගට මෛත්‍රිය වැඩුවා හා සමාන වෙනවා. ඒසා සංසාරේ අපි එරමිනිය ගොතාගෙන අපි මේ ධ්‍යාන සුවය මේ මෛත්‍රී සුවය අපි විඳලා තියෙනවා. නමුත් ඒ සියලු සංස්කාරයන් වෙනස් වෙලා ගියා. ඒසා සංසාරේ මෛත්‍රිය පුහුණු කරපු අපි මේ මොහොතේ හිතන්නේ අසල්වැසියා සුවපත් වේවා අසල්වැසියාට වෛර නොකරම්වා කියන තැනදී අපිට තේරෙනවා අපේ හිත මෛත්‍රියෙන් කොච්චරනම් ප්‍රාථමිකද කියලා. අපිට තාම බෑ අල්ලපු ගෙදර කෙනාටත් සුවපත් වේවා කියන තැන ශක්තිමත් වෙන්න.
අපි ඒකේ නා වෙනුවෙනොත් කේන්ති ගන්න ස්වභාවයෙන් ඉන්නේ අපිට තෑම බෑ අම්මා තාත්තා සහෝදරයා සහෝදරියා ඥාතියා ගුරුවරයා කියන කෙනත් එක්කත් යාළුවා කියන කෙනත් එක්කත් සුවපත් වේවා කියන අර්ථයෙන් එකෙල්ලේ ඉන්න අපි ඒ අය කෙරෙනුත් කේන්තියෙන් ගැටසි ඒ නිසාම අපි තාමත් පුහුණු වෙන්නේ අසල්වැසියා සුවපත් වේවා අම්මා තාත්තා සුවපත් වේවා කියලා තාම මෛත්‍රියේ අපි ප්‍රාථමික තැන් තුල අපි තාම ජීවත් වෙන. එරමිනිය ගොතාගෙන කල්ප ගානක් අපි පරිපූර්ණ වශයෙන් වැඩුවා වූ මෛත්‍රියේ දීර්ඝභාවය අපි දකින්නේ නැහැ. ඒ නිසා දේශය ඇති වෙනවා නම් කේන්තිය වෛරය ව්‍යාපාදේ ක්‍රෝධය ඇති වෙනවා නම් ඊට ඖෂධය තමයි මෛත්‍රිය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුව මෛත්‍රී චිත්තය තුල ජීවත් වෙන්න. ඒ මෛත්‍රිය චිත්තය තුල ජීවත් වෙද්දී නිරතුරුව ඔබ ඔබට මේ සිත පතුරවන්න නිරතුරුවම මම කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඊළඟට මේ මුළු ලෝකයේම හිත යොමු කරලා සියලු සත්වයන්ටම මේ සිත පතුරවන්න ඊළඟට බවාත්‍රයේ තුල ජීවත් වෙන සත්ව කොටස හතර සතර අපායේ සත්වයින් මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සෙයින් දිව්‍ය තල ආශ්‍රිතව මනුස්ස ලෝක දෙවියන් බ්‍රහ්ම තල ආශ්‍රිතව ජීවත් වෙන බ්‍රහ්මයන් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සතර අපාය කියද්දී මේ සමස්ත සතර අපායම නුවණින් මොහොතක් දකින්න මේ තිරිසන් ලෝකය මේ කුරුල් ලෝකය මේ සතර අපාය ප්‍රේත ලෝකය නිරය අසුර ලෝකය අර අවීචියේ දුක් විඳින දේවදත්ත නිනිසතා අජාසත්ත නිනිසතා දක්වා අපි එක ශණයෙන් වුණින් දකින්න සතර අපායේ සත්‍යෝ සුවපත් වේවා කියද්දී ඔබට මේ තිරිසන් අසුර ප්‍රේත මේ නිරය කියන සියල්ල මේක චිත්තයෙන් ඔබට අරමුණු වෙන්න ඕනේ දේවදත්ත නිනිසතා ඔබට එක චිත්තයෙන් අරමුණු වෙන්න ඊළඟට ඔබ සියලු මිනිස්යෝ කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතෙද්දී ඔබට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සියලු මනුස්ස ප්‍රජාව ඔබට අරමු වෙනවා ඇමරිකාවේද යුරෝපයේද ඔය සෑම මනුස්සයෙක්ම එක චිත්තයෙන් ඔබ අරමුණු කරගෙන සුවපත් වේවා කියලා හිතන්න ඔබ දක්ෂ වෙනවා සියලු දෙවියෝ සුවපත් වේවා කියලා සිතද්දී සස්ත්‍රීක දිව්‍ය තල හය වගේම මේ ගම් නගර රටවල් ආශ්‍රිතව ජීවත් වෙන සියලුම දෙවිවරු බොම්මාට දෙවිවරු රුක් දෙවිවරු මේ සෑම කෙනෙක් එක චිත්තයෙන් සිහියට නගාගෙන සුවපත් වේවා කියලා ඔබට හිතෙන්නවා. බුද සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා හිතද්දී රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්ම තලවල සියලුම බ්‍රහ්මයෝ එකම චිත්තයකින් සිහියට නගාගෙන සුවපත් වේවා කියලා හිතන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතකොට සතර අපායේ සත්වයින් මිනිසෙයින් දෙවියන් බ්‍රහ්මයින් කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියද්දී ඔබ සමස්ත බවාත්‍රයටම ඔබ මේ සිත පැතුරුවා වෙනවා ඒ සමස්ත බවාත්‍රයේ ජීවත් වෙන සියලුම බ්‍රහ්මයින්ට සියලුම දෙවියන්ට සියලුම මිනිසෙයින්ට සතර අපා සත්වයින්ට ඔබ මේ සිත පැතුරුවා වෙනවා ඒසයි මෙසිත අසල්වැසියා සුවපත් වේවා මට ක්‍රෝධ කරන කෙනා සුවපත් වේවා කීවාට වඩා කෝටියක් ගුණක් මෛත්‍රී ශක්තිය ඔබේ ජීවිතයට එකතු කරගන්න. මොකද අපි බ්‍රහ්මයා සිහිපත් කරලා සුවපත් වෙත්වා කියද්දී අපි මේ ලෝක ධාතුවේ ජීවත් වෙන මහා පුණ්‍යවන්තේ කර්මණු කරගෙනයි අපි සුවපත් වේවා කියන්නේ. දෙවියන් සුවපත් වේවා සක්ක දෙවියන් සිහියට නගාගෙන සුවපත් වේවා කියද්දී මහා පුණ්‍යවන්ත චරිතයක් මුල් කරගෙනයි අපි සුවපත් වේවා. ඒ නිසා මේ මෛත්‍රියේ ශක්තියත් අපේ ජීවිතයට ගොඩාක් ශක්තිමත් ලැබෙනවා. ඒ නිසා අපි සුවපත් වේවා කියුවට ලෝකය කවුදක් සුවපත් වෙන්නේ නැහැ. අපි සුවපත් වේවා කියන අර්ථය තුලින් අපි දකින්නේ ලෝකය උපයෝගී කරගෙන තමා සුවපත් භාවයට පත්වීමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ කේන්ති යන කෙනෙක් නම් කේන්ති ආදීනවය ගැන ඔබ හොයන කෙනෙක් නම් නිරතුරුව මේ ආදීනවය හොයනවා වගේම ඔබ දක්ෂ වෙන්න කේන්තියට ගත යුතු සැබෑ ඖෂධය වෙන මෛත්‍රිය මේ මුළු භවත්‍රේ ජීවත් වෙන සෑම සත්වයකට මෙත් වඩමින් ඔබ ඔබේ
द्वेष सित वैर सित क्रोध सित यटपत कर गान दक्ष वेन्न कीन कारणे करुणावे सिहिपत करन्न ओने दान शील भावना प्रतिपत्ति वल निरत वन्नट लबेन आमिष प्रतिपत्ति पूजावन सिदु करन्नट लबेन उतुम वस्सान कालयै मे इतिन पुरातन शक्तुल कुटितुल आवासतुल हंसतुल रंदमिन प्रतिपत्ति पुरमिन आरष्टांगिक मार्गे प्रगुण करमिन ए उतुम निर्वाण मार्गे तुल ජීවත්වන ආරණවහන්සේලාට අපෝපස්ථාන කරන කාලවකවන්වක් උන්වහන්සේලා රැක බලා ගන්නා කාලවකවන්වක් ඒ තාමත් ශ්‍රද්ධාවෙන් කරන කාලවකවන්වක් ඉතින් අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් මේ සසරින් එතර වන්නට අපට ලබා දී ඇති මෙවස්සාන සමයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කර ගන්නට අප විශේෂ වියුත්ති කෙසේද අපේ ස්වාමීන් වහන්ස අප කල යුතු දේ මොනවාද අපේ ස්වාමීන් වහන්ස තවදුරටත් අපට පහදා දෙනසේක්වා දැන් මේ සුන්දර වස්සානයක් උදා වෙලා තියෙනවා මම හිතන්නේ දැන් පළවෙනි මාසෙ ගෙවි ගියා වස්සානේ දෙවෙනි මාසයේ තමයි මේ උදා වෙන්නේ ඒතර මේ වස්සානය කියන්නේ දානමය සීලමය භාවනාමය පින්කම් වලින් පිරී ගියා වූ තුන් මාසයක් ඊළඟට චීවර මාසයේ උදා වෙනවා චීවර මාසයේ පින්කම් මාසයේ බවටයි අපි පත් කරගන්නේ ඒ නිසා නිරතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් මේ පින්කම් සිද්ධ කරගන්න එතනදී ආරෂ්ඨාංගික මාර්ගයේ පින්කම කියන කාරණේ නියෝජනය කරන්නේ සම්මා වායාමයන් සම්මා වායාමයන් කියලා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ 6 වෙනි මාර්ගාංගය සම්මා වායාමයන් අයිති වෙන්නේ සමාධියට අදාළ ධර්මතාවයන්ට එතකොට සම්මා වායාමයන් කියලා කියන්නේ කරන්නා වූ කුසල් අපි ශක්තිමත් කරනවා නොකලා වූ කුසල් අපි කරන්න පටන් ගන්නවා කළා වූ අකුසල් වලට අපි යන්නේ නැහැ නොකලා වූ අකුසල් අපි කරන්නේ එනම් මේ සමස්ත වස් කාලය පුරාවට චීවර මාසයේ පුරාවට අපි මේ සිදු කරගන්න සෑම පින්කමක් තුලින්ම අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සම්මා වායාමයන්ගේ ශක්තිය අපි ඇති කරගන්න දොර සම්මා වායාමයන්ගේ ශක්තිය ඇති කරගත්තොත් පමණයි අපේ සමාජයට සම්මා සතියක් ඇති වෙන්නේ සම්මා සතියක් ඇති කරගත්තොත් පමණයි අපේ සමාජයට පංච නීවරණයන් බැහැර වෙච්ච සති සම්බොජ්ජංගයන්ගෙන් උපදින සප්තබොජ්ජංගය ඇති කරගන්න පුළුවන් වෙන්නේ අද අපේ රටේ දුර්වලම වෙලා තියෙන සති සම්බොජ්ජංගයයි සති සම්බොජ්ජංගයේ දුර්වල වීම නිසා සමාජයේ පංච නීවරණයන්ගේ ග්‍රහණයට දැඩි විදිහට නතු වෙලා තියෙනවා. එහෙමනම් සමාජයේ මේ මොහොතේ ඇති වෙලා තියෙනා වූ මේ සම්මා සතියේ දුර්වලභාවය හොඳ නරක තේරුම් ගන්න තියෙන අපහසුභාවය. ඒක කාටවත් හොඳ නරක තේරුම් ගන්න බැහැ. හොඳද නරකද කියන කාරණේ නෙමේ වටින්නේ තමාට වෙන්නා වූ ලාභය, තමාට වෙන්නා වූ වාසිය ගැනයි. ආත්මార్థ කාමයෙන් පිරුණා ගියා වූ සමාජය අද සමාජය තුල ජීවත් වෙනවා රටගෙන හිතන්නේ නැහැ උපන් ජාතිය ගැන උපන් ආගම ගැන හිතන්නේ නැහැ ඒ සියල්ලම යටපත් කරලා තමාගේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමේ පංච නීවරණේ දොළ දුකෙන් පෙළෙන සමාජයක් බවට අද සමාජය පත් වෙලා තියෙනවා එහෙනම් සමාජය තුල සම්මා සමාධිය දුර්වල වුණේ සම්මා සතියේ දුර්වලභාවය නිසා සම්මා සතිය දුර්වල වෙන්නේ සම්මා වායාමයන්ගේ දුර්වලභාවය නිසා එනිසා ඔබ දක්ෂ වෙන්න මේ උදා වූ සුන්දර වස්සානය පින්වතුනි සම්මා වායාමයන් වැඩෙන වස්සානයක් බවට පත් කරගන්න සම්මා වායාමයන් වැඩෙන වස්සානයක් බවට පත් කරගන්න නම් ඔබ දක්ෂ විය යුතුයි ඔබ කරන සෑම කටින පින්කමකට අදාළ ධර්මතාවයක්ම මුල් මාර්ගාංග පහෙන් පෝෂණය කරගන්න එනිසා ඔබ කරන පින්කම් ආජීව අට්ටමක සීලයෙන් නිරතුරුව පෝෂණය කරගන්න ඊළඟට සම්මා සංකප්පයන්ගෙන් අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නික්ඛම්මය නිරතුරුවම අවිහිංසාව තුලට එන්න කායිකව මානසිකව කිසිම කෙනෙකුට හිංසා කරන්න එපා මොකද මෙවැනි පින්කම් වලින් තරඟකාරීත්වය ගොඩාක් ඉස්මතු වෙනවා නික්ඛම්මයේ බැහැර වෙනවා පින්කම් මමයේ මගේ ආත්මය කියලා ගන්නවා මමමයි පූජා කරන්න ඕනේ මමමයි දන් දෙන්න ඕනේ මමමයි පින්කම් කරන්න ඕනේ මමමයි කඨින පින්කම් කරන්න ඕනේ කඨින චීවරේ මමමයි පූජා කරන්න ඕනේ මේ කඨින චීවරේට මං කාගෙන්වත් නූල්
අටක්වත් ගන්නෑ මේ කටින චීවරයට මං කාගෙන්වත් සත පහක්වත් ගන්නෑ මං හැමෝටම හොරෙන් කටින චීවරයක් ලෑස්ති කළා මමමයි පූජා කරන්න ඕනේ නෙක්ඛම්මෙන් තොර පූජාවක් ලෝභ දේශ මොහයන්ගෙන් පිරුණා වූ පූජාවක් ඇත්තට මේ පූජාව සැබෑ කටිනයක් වෙන්නේ නැහැ මොකද ඒ තුලින් සම්මා වායාමයක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි කරන සෑම පින්කමක්ම හැමෝම සම්බන්ධ කරගෙන හැමෝම හවුල් කරගෙන හැමෝම සුවපත් වේවා කියන චිත්තයෙන් පිදුම් ලැබමින් ඔබ කරන පින්කම කරන්න අපි කරන පින්කම දැකලා හැමෝම සතුට සිතින් අනුමෝදන් වෙනවා නම් අනේ මමත් මේ කටින චීවරයට රුපියල් 5ක් පූජා කළා කියලා සාදු සාදු කියලා යාට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒ තමයි සුන්දර සම්මා වායාමයේ බවට පත් වෙන්නේ. ඉනිසා මේ කටින පින්කම් මාසවල වැඩියෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි තරඟකාරී භාවය. තමන් මතුවේ පෙනීම ඉස්මතුවේ පෙනීම තමන්ම කරන්න ඕනේ කියන තැන. තමන්ට කරන්න බැරි වුණොත් ගැටෙන තැන. ස්වාමීන් වහන්සේ මගෙන් මිල්ලන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මටම කියලා කරගන්න ඕනේ. මමම මේ දේ කරන්න ඕනේ. මේ සෑම සිතුවිල්ලකදීම අපි නෙක්ඛම්ම සංකප්පයේ බරපතල ආකාරයෙන් දුර්වල කර ගන්න. නෙක්ඛම්ම සංකප්පයේ දුර්වල කර ගැනීමදී එයම අපේ සීලේ දුර්වලභාවයට හේතු වෙනවා. වචනේ දුර්වලභාවයට හේතු වෙනවා. එනිසා අනුන් මානසික හිංසනයට පත් කළා වෙනවා. එනිසා සම්මා සංකප්ප දුර්වල කරගත්තොත් අනිවාර්යයෙන්ම ඊට හේතු වෙන්නේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය. කර්මයේ කම්පල විශ්වාසය නැහැ. තමන් තනියම පින්කම් කරනවා. තමන්ට නිකන්වත් හිතෙන්නේ හවුලේ පින්කමක් කළොත් මට සංසාරේ මහා පිරිවර සම්පත් ලැබෙනවා කියලා හිතන්නේ. හවුලේ පින්කම් කළොත් මට සංසාරේ පිරිවර ඥාතීන් ලැබෙනවා කියලා හිතන්නේ. ඇයි හවුලේ පින්කම් කරලා නැහැ සංසාරේ. එහෙම පුරුද්දක් නැහැ. තනියම පින්කම් කරලා උදකලාව පවුලක් තුල ජීවත් වෙනවා. උදකලාව ගමක් තුල ජීවත් වෙනවා. පරිවාර සම්පත් නැහැ. එසා සම්මා දිට්ඨිය කර්මය කර්මඵල විශ්වාසයට අදාළ මේ විශ්වාසයන් තියෙන්න ඕනේ. ඔබ මේ ජීවිතේ නිවන් අවබෝධ කරන්නේ නැහැ. ඔබ මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් නොවෙන්නත් පුළුවන්. එහෙම වුණොත් නැවත නැවත මනුස්ස ලෝකයේ අපේ ජන්ම වාසයේ බවට පත් වෙනවා. එහෙනම් අපිට පිරිවර සම්පත් අවශ්‍යයි. ඥාති සම්පත් අවශ්‍යයි. වර්ණයේ සැපේ බලය අවශ්‍යයි. අපි සෝවාන් ඵලයට පත් වෙලා සෝවාන් දෙවියෙක් වුණත් අපිට දිව්‍ය තලවල වර්ණයේ සැපේ බලය අවශ්‍ය වෙනවා. එනිසා නිරතුරුවම අපි කරන්නා වූ පින්කම් හැමෝම හවුල් කරගෙන හැමෝම එකතු කරගෙන හැමෝම සම්බන්ධ කරගෙන ඉන් ලැබෙන්නා වූ විපාකයන් පිළිබඳ දැනගෙන කර්මය කර්මඵල විශ්වාසය දැනගෙන අපි මේ පින්කම් සිද්ධ කළොත් ඒ සෑම තැනකදීම අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතයට එකතු වුණා වෙනවා. සම්මා වායාමයන් ශක්තිමත් වුණා වෙනවා. ඒ සම්මා වායාමයන් තුළින් අපි සම්මා සතියට සම්මා සමාධියට පාරම අදාගත් කෙනෙක් බවට පත් වෙනවා. මේ වස්තුන් මාසය ඔබ දක්ෂ වෙන්න පන්සලත් ගමත් අතර පන්සලත් නගරයත් අතර තියෙන සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න. අපි මේ කතා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයට මේ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතියට බලවත් වූ අභියෝගයන් බලවත් වූ ප්‍රශ්නාර්ථයන් එකතු වෙන සමාජයකයි එකතු වෙන කාලෙකයි. ඒ නිසා ගමේ පන්සලත් ජනතාවත් අතර තියෙනා වූ සම්බන්ධතාවය තව තව ශක්තිමත් වෙන්න ඕනේ. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරලා දෙන්න මේ රටේ පාලකයන් තාම දක්ෂ වෙලා නැහැ. ඊට අදාළ සම්මා දිට්ඨියේ පින්තුල්ලා තුල නැහැ. ඒ නිසා අපි ඒගොල්ලොත් එක්ක ගැටිලා වැඩක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතියට අලාභ වෙන තීරණ තීන්දු ගනිද්දී ජනතාවක පැත්තෙන් ජනතාව දක්ෂ විය යුතුයි. පන්සලත් එක්ක තියෙන සම්බන්ධය ශක්තිමත් කරගන්න. ඒ වගේම ස්වාමින් වහන්සේලා දක්ෂ විය යුතුයි. සංගයා කෙරේ ගරුත්වය ඇති වෙන සංගයා කෙරේ සද්ධාව ඇති වෙන විදිහට තමන්ගේ කටයුතු සංවිධානය කරගන්න. ඒ වගේම පින්වතුල්ලා දක්ෂ විය යුතුයි. පන්සලකට වේවා ආරණ්‍යකට වේවා යමක් පරිත්‍යාග කරද්දී අවශ්‍ය දේ කරලා දෙන්න. මොකද අද අපිට පේනවා රැල්ලක් වගේ කුටි හදනවා. හැමෝම හැවුවත් අහන් හද කියන්නේ කුටියක් හදනවා. සමිනාස අපි අහවල් තැන කුටියක් හදනවා. අහවල් ආරණ්‍ය කුටියක් හදනවා. අහවල් පන්සලේ කුටියක් හදනවා. ඒක දැන් රැල්ලක් වගේ කුටිද සංස්කෘතිය යනවා. නමුත් අපිට පේනවා සමහර ආරණ්‍යකට ගියොත් පන්සලකට ගියොත් වැසිකිළියට ගියොත් ඒ වැසිකිළිය ඉතාමත් දුර්වල තත්ත්වෙන් තියෙන්නේ. ඒවා පිරිසිදු කරලා නැහැ. ඒක අපවිත්‍ර භාවයෙන් තියෙන්නේ. නමුත් ඒ ආරාමෙම අපි ගිහිල්ලා ලක්ෂ ගාණක් වියදම් කරලා කුටියක් හදනවා. සමහර පන්සලකට ගියාම ඒ පන්සලේ තියෙන උයන ගෙට ගියාම ඒක පුදුමාකාර විදියට දුර්වර්ණ වෙලා අපවිත්‍ර වෙලා
නමුත් අපි ලක්ෂ ගණන් වියදම් කළ තව දෙයක් ඒ ආරාම වල හදනවා. ඒ නිසා හැම වෙලාවම පන්සලකට ආරණ්‍යකට කුටියකට ඔබ යම පරිත්‍යාග කරනවා නම් ඔබ කැමති දෙයට වඩා ඔබ දක්ෂ වෙන්න එතෙන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා හිතන්න. සමහර වෙලාවට එතන ස්වාමීන් වහන්සේලාට පරිහරණය කරන්න හරියාකරණාන කාමරයක් නැහැ. වැසිකිළියක් නැහැ, කැසිකිළියක් නැහැ. එන ගිහි පින්වතුන්ාට පරිහරණය කරන්න කැසිකිළියක් නැහැ. සමහරට පන්සල ඇතුළට ගියාම අපිට හිතා ගන්නත් බෑ මේක ආරම්භයක්ද මේක පන්සලක්ද කියලා. ඈ සමහරට බල්ලෝ සමහරට සිරසත්තු අපවිත්‍ර වෙලා කිලුටු සහගතයි කුටියක් හදනවට වඩා ඔබ දක්ෂණං කට්ටි එකතු වෙලා ශ්‍රමදානයක් දාලා අනේ මේක ලස්සන කරලා දෙන්න පන්සල පාවිච්චි කරන වැසිකිළි හොදලා දෙන්න. කවදාක්වත් කියන්නේ අපි සමහර විට දකිනවා 10 දෙනෙක් ඉදර ඇවිල්ලා කුටි හදනවා. දුර ඉඳගෙන වාහන රැළ කුටි හදනවා. නමුත් ආරාමයේ තියෙන පොදු වැසිකිළියට කවදාක්වත් අර බ්‍රෂ් එකක් දාලා අතුල්ලලා මැදලා යන්න කෙනෙක් නෑ. ඒ අපවිත්‍රයකටම වතුර ගහලා ඒගොල්ලෝ යනවා යන්නේ. නමුත් ලක්ෂ ගාණක් වැය කරලා කුටියක් හදනවා. තේන්න. අපිට සම්මා සතිය තියෙන්න ඕනේ. අපේ ආසාවට කුටි පුරවන්න යන්න එපා. මොදේ මන් හිතන විදිහට අපේ රට දැන් ඕන තරම් කුටි තියෙනවා. ඕනෑම තැනක ගියොත් කුටි වැඩි මිසක් අඩු නැන්නේ හුඟක් තැන්වල. අඩු තැන් තියෙනවා. ඒ අඩු තැන් බල්ලා හදලා දෙන්න. නමුත් අපි පන්සලකට වේවා ආරණ්‍යකට වේවා ඔබ යම් සේවයක් කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුයි ශාසනයේ උන්නතිය උදෙසා ඔබ අවශ්‍ය දේ කරන්න. අනවශ්‍ය දේ කරන්නේ නෙමෙයි අවශ්‍ය දේ කරන්න කිතියදී ඔබ අනවශ්‍ය දේ කරනවා නම් ඇත්තට මේක බරක් සමහර විට ආරාමයක්. ඒ නිසා මම දකින දෙයක් තමයි ඔය අපි ගිය තැන් හුඟක් තැන්වල මම දැකලා තියෙනවා වැසිකිළිය පිළිසඳුව නැහැ. කොතනකවත් වැසිකිළිය පිළිසඳුව නැහැ. පොඩි ස්වාමීන් වහන්සේලා වැඩිපුර ඉන්න තැන්වල ගොඩාක් අපි නොදකින අපිරිසිදුභාවයන් තියෙනවා. ඒව හදලා දෙන්න. ඊට අදාළ දේවල් දෙන්න. මම දවසක් බෙන්ගල් පොඩි හාමුදුරුවනේ තැනකට ගියාම ඒ ඇඳවල් දෙකම මෙට්ට නැහැ. තියෙන්නේ කාඩ්බෝඩ් දාලා. පොඩි හාමුදුරුවෝ උකුට තමයි නිදාගන්නේ. නමුත් මහා දේවල් හදනවා එක එක්ක නෑවිලා. ඒ නිසා අවශ්‍ය දේ තියෙනවා. ඒ නිසා මේ වස්සාන කාලෙදි නිරතුරුවම ඔබට අවශ්‍ය දේ නෙමෙයි, ඔබේ කැමැත්තට අවශ්‍ය දේ නෙමෙයි සංඝයාත් එක්ක කතා කරලා එහෙම නැත්නම් සංගයා මේ දේවල් ඔබට කියන්නේ නැත්නම් ඔබ දකින්න දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ වැසිකිළිය මම මේ නාන කාමරය හදලා දෙන්න. මම මේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න. මම මෙතන මේ මීට වඩා පිරිසිදු කරලා මේකට තීන්ත ගාලා මේක හදලා දෙන්න. ඒව දෙයක් කරන්න ඕනේ. එවැනි දේවල් කරද්දී ඒ පන්සලේ පිරිසිදුභාවයේ ශක්තිමත් වෙනවා. ඒ පිරිසිදුභාවය නිසාම ස්වාමීන් වහන්සේලාගේ දැක්ම නිවැරදි වෙනවා. ඒ නිසා නිරතුරුවම ඔබලා මේ වස්සාන කාලයේදී පින්කම් කරද්දී නිරතුරුව සංඝයා විමසලා ඔබේ පන්සලට ඔබේ ආරණ්‍යට අවශ්‍ය දේ කරන්න. අවශ්‍ය දේ දෙන්න. ඔබට අවශ්‍ය දේ නෙමෙයි පන්සලට මෙට්ට පහක් අවශ්‍ය වෙද්දී ඔබ ගිහිලා ත්‍රිවිල්ලක් පූජා කරලා හරියන්නේ නැහැ. තේන්නේ? ඒ ඔබේ කැමැත්ත ඒක. නමුත් වටින්නේ ඔබේ කැමැත්ත නෙමෙයි පන්සලේ අවශ්‍යතාවය. ඒ නිසා නිරතුරුවම මේ වස්සානය පුණ්‍යවන්ත වස්සානයක් බවට පත් කරගන්න. මොකද සම්මා සතිය බරපතල විදියට දුර්වල වෙන සමාජයක අපි ජීවත් වෙන්නේ. පංච නීවරණ ඉහවහා ගිය සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා සම්මා සතිය යැදි මේ සමාජය තුළ ඇති කරන්න නම් මේ සුන්දර වස්සානය හොඳ අවස්ථාවක් කරගන්න ඔබට පුළුවන්. ඒ හොඳ අවස්ථාව තමයි මේ සුන්දර වස්සානයේදී ඔබ සිදු කරන සෑම පින්කමක්ම සම්මා වායාමයේ වැඩෙන පින්කම බවට පත් කරගන්න. මොකද හෙට දවසේ මේ රටට ආදරය කරන නායකයෙක්, මේ සිංහල බෞද්ධ සංස්කෘතියට ආදරය කරන නායකයෙක්, මේ ජාතික සමගියට ආදරය කරන නායකයෙක් මේ රට පැති කරන්න නම් එය කරන්න පුළුවන් එකම ධර්මතාවය තමයි සම්මා වායාමය. සම්මා වායාමයන් තුල මේ රටේ සමස්ත ජනතාව තුලින් වැඩෙන පිනේ ශක්තියයි සංස්කාරපච්චයා විඥාන කින ධර්මතාවයේ තුල වඩා යහපත් නායකයෙක්ගේ සම්ප්‍රාප්තිය උදෙසා අපිට උපකාරක වෙන ධර්මයේ බවට පත් වෙන්නේ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ සියලු සංස්කාරයන් අනිත්‍ය වූ ලෝකෙක අදට වඩා ආරක්ෂාකාරී හෙටක් මේ සමාජයට උදා කරලා දෙන්න. ඊළඟ පරම්පරාවට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට දෙන්න. ඒ වගේම අද අපිට පේනවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල බලවත් ශාසනික තර්ජනයන් සිද්ධ වෙන ස්වභාවයකට රටපත් වෙලා තියෙනවා. පෙනිපෙනි තියෙන සිංහල බෞද්ධ නටබුන් පුරාවස්තු විනාශ කරන, ඒවා තමන්ගේ ග්‍රහණයට අන්‍යාගම් ග්‍රහණයට ගන්න බලවත් වූ විනාශයන් තර්ජනාත්මකව සිද්ධ වෙන රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙන අවස්ථාව බවට මේ අවස්ථාව පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලුම අභියෝගයන්ට මනුෂ්‍යත්වයෙන් ධර්මානුකූලව අපිට මුහුණ දෙන්න ඕනේ නම්
ඒ මුහුණ දීමේ ශක්තිය අපිට ලබලා දෙන්නේ සම්මා වායාමයන් විසින්මයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උදා වුණා වූ සුන්දර වස්සානය පිඟතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් වෙන සීලේ ශක්තිය මෛත්‍රියේ ශක්තිය සද්ධාවේ ශක්තිය නෙක්ඛම්මේ ශක්තියෙන් පෝෂණය වුණා වූ සම්මා වායාමයන්ගෙන් පිරුණු සුන්දර වස්සානයක් බවට පත් කරගෙන ඒ සම්මා වායාමයන්ගේ ශක්තියෙන් පිඟතුනේ සම්මා සතිය මේ මනුස්ස සමාජයට යලි දායාද කළ දෙන කලයුත්ත නකලයුත්ත මොකද්ද කියන කාරණය තේරුම් ගන්න ස්වභාවයට මේ සමාජය පත් කරන්න කුසලය අකුසලය නිවැරදිව තේරුම් ගන්න සමාජයක් බවට පත් කරන්න සීලය දුස්සීලභාවය නිවැරදිව තේරුම් ගන්න සමාජයක් බවට පත් කරන්න සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නිවැරදිව තේරුම් ගන්න සමාජයක් බවට පත් කරන්න මේ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතියේ වටිනාකම තේරුම් ගන්න සමාජයක් බවට මේ සමාජය එමනම් ඒ සම්මා සතිය අපිට ඇති කරලා දෙන්නේ සුන්දර සම්මා වායාමයන් විසින්මයි මේ සම්මා සතියමයි අපිට සති සම්බොජ්ජංගයේ තුලින් පිඟතුනි නිවැරදි සමාජයක් කරා යන්න පාර අපිට කියලා දෙන්නේ හොඳයි පිඟතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරිය වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරලා ප්‍රස් කරගත්තා වූ මේ අප්‍රමාණ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මේ සුන්දර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ සියලුම දෙනාටත් ඒ වගේම ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ වගේම උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ මොහොතේ කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාට ඒ පින්වත් සමිනි මහත්මියටත් ඒ වගේම සිරස ප්‍රධානී ඒ සජිත් රත්නායක මහත්මයාතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ඔබ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්සක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු